නැගෙන හිර සහ ඌ පල අතරත් එරකම පොළොන්නරුව දිිස්ත්‍රික්කයේ පවතින වැසි තත්වය තවදුරටත් පවතින අතර තිවයිනේ නිවිත දිවි කොටසේ සවස්කාලය කිගරුම් සහිත වැසි ඇතිීමේ හැකියාව අදදිනේදී ඉහළ මත්තමක පවතිනවා. මඩ කලපුුව අම්පාර පදුල්ල මොනරාගල නුවරෙලිය මාතලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින්ිට වැසිහෝ ගිගරුම් සහිත වැසි ඇතිවේදී. ඒවගේම උතුරු පලාතයත් අන්රධපුර දිිස්ත්‍රික්කයේත් වැසිවාර කහිපයක් බලාපොරොත්තු වෙනවා. සතරකමුව බස්නාහිර මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ පදවර්ෂාපතනය ලැබීමේ හැකියාවක් පවතිනවා. ආපදාවන්ට ලක්වුවන් සඳහා වන්දි ගෙවීම ඇතුළු සහන සැලසීමේ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. පීඩාවට පත් මුළු පවුල් සංඛ්‍යාව 70,957 පීඩාවට පත් මුළු පුද්ගල සංඛ්‍යාව 235,906 වාර්තා වෙනවා. පුද්ගල මරණ 4ක් වාර්තා වෙනවා මෙම දින කිහිපයක පුරාවටම ඇති වූ එම සිද්ධි සම්බන්ධයෙන්. එකම අතුරුදහන් වීම 1කුත් සහ නිවාස පූර්ණහානි 20ක් අර්ධහානි 943ක් ආරක්ෂිත මධ්‍යස්ථානයන් 90ක් එම ආරක්ෂිත මධ්‍යස්ථාන 90 පුරා පවුල් 2609ක පුද්ගලයින් 8,556 දිනක් තාවකාලිකව රඳවා සිටිනවා. මෙම නිවාසහානි වෙනුවෙන් උපරිමය 125 දක්වා යෑමේ හැකියාවක් තිබෙනවා. රුපියල් 10,000 අත්තිකාරම් මුදල මේ විනිවිඩත් ලබා දීලා තිනවා.